අද මම ඔයාලට අරන් ආවා අමුද්‍රව්‍ය දෙකකින් රසම රස පුඩින් එකක් හදා ගන්න විදිය. ගොඩක්ම රසයි මේ අතුරුපස. බත් කාලා හැම කන්න ලේසියෙන්ම හදා ගන්න පුළුවන් ඔයාට මේ අතුරුපස. සෙට් වෙන්න තියන්න ඕනෙත් නෑ. ඉක්මනින්ම හදා ගන්න පුළුවන්. පුළුන් වගේ බලමු කොහොමද හදා ගන්න කියලා. මම මෙතන අරන් තියෙනවා ලොකු බිත්තර වලින් සුදු මද දෙකක්. ෆ්‍රිජ් එකේ හැම තිබ්බනම් කාමර උෂ්ණත්වයේ තියලා අර ගන්න. ටිකක් පෙනෙනකම් බීට් කර ගන්න ඕනි. ඊට පස්සේ එකතු කර ගන්නවා සීනි ග්‍රෑම් 100ක්. දැන් බීට් කරන් යන්න බීටරේ උපරිම වේගයෙන්. බීට් කරන අතරමඟදී ලුණු තේ හැඳි 4න් 1කුත් එකතු කර ගන්න. වැලිලා තේ හැඳි 4න් 1කුත් එකතු කරන්න. දැන් බීටරේ උපරිම වේගයෙන් බීට් කරන් යන්න. විනාඩි 4ක් 5ක් වගේ බීට් කරන් යනකොට ඝන වෙනවා. මේ බලන්න ටින්කිරි පදමට වඩා ටිකක් ඝනකම් පදමක් එන්න ඕනි. ඒ කියන්නේ ගලාගෙන යන්නේ නැති පදමට තියෙන්න ඕනි. දැන් බීටර් එක අයින් කරලා ස්ටිම් කරගන්න වාජනයට දාගන්න. අනිවාර්යයෙන්ම බටර් වගේ දෙයක් ගාලා ගන්න. එතකොට ලේසියෙන්ම ගලව ගන්න පුළුවන්. මේ විදිහට දා ගන්නකොට පොඩ්ඩක් වගේ තද කරලා හදා ගන්න. රයිස් කුකර් එකේ ස්ටිම් කර ගන්න හින්දා මේ වෙලාවේ වතුර තියලා තියෙන රත් වෙන්න. ස්ටිම් කර ගන්න පුළුවන් ඕනම භාජනයක හදා ගන්න පුළුවන්. ඇතුළට වතුර යන එක නවත්ත ගන්න උඩින් ආවරණයක් දා ගන්න. වතුර ටික රත් වුණාට පස්සේ පුඩින් එක තියලා ස්ටිම් කර ගන්න. විනාඩි 15ක් වගේ ස්ටිම් කරගත්තම හොඳටම ඇති. නිවෙනකම් භාජනයේ මේ විදිහට තියන්නත් එපා. එලියට අරගත්ත ගමන්ම අනිත් පැත්ත හරව ගන්න ඕනේ රස්නේ පිටින්ම. ඊට කලින් බලන්න පුඩින් එක තැඹිලාද කියලා. මේ විදිහට බලපුවාම පුඩින් මිශ්‍රණය තැවරිලා එනවා නම් ස්ටිම් වෙලා මදි. එහෙනම් තව විනාඩි 5ක් වගේ ස්ටිම් කර ගන්න ඕනේ. හරිම රසයි මේ පොඩින් එක. හදන්නත් ලේසි. ෆ්‍රිජ් එකේ නම් දවස් 4-5ක් වගේ තියාගෙන කන්න පුළුවන්. සීනි කැරමල් ටිකක් හදා ගන්නත් පුළුවන් ඔයා කැමති නම්. එහෙම නැත්නම් උඩින් පැණි ටිකක් දාලා කන්නත් පුළුවන්. දිය වෙන්නේ නැහැ. එළිය තියාගන්න පුළුවන් දවසක් විතර. ඊට වඩා තියාගන්නව නම් ෆ්‍රිජ් එකට දාලා තියන්න ඕනි. පැණි රස උපරිමයට තියෙනවා. ඒ හින්දා වැඩිය පැණි දා ගන්න ඕනෙත් නැහැ. අමුත්තන්ට එහෙම පිළිගන්නනකොට මේ වගේ පැණි ටිකක් දාලා ගන්න. එතකොට අමුතුම ලස්සනක් එනවා මේ පොඩින් එකට. හදන්න ලේසි හින්දා කාර්යබහුල ඔයාට නම් ඉක්මනින්ම හදා ගන්න පුළුවන් මේ අතුරුපස. ආයෙත් හම්බ වෙමු මේ වගේ ලේසි රෙසිපි එකකින්. ඔයාලට සුබ දවසක්.